ආයුබෝවන් යාළුවනේ වල හැමෝම ආදරෙන් පිළිගන්නවා ඉසි කොරියන් සිංහල YouTube channel තුලින් ගෙනෙන තවත් වීඩියෝ එකකට. අද වීඩියෝව කොරියානු භාෂා පාඩම් මාලාවේ 4 වන වීඩියෝවයි. අද මම ඔයාලට කියා දෙන්න යාළුවනේ කොරියානු භාෂාව ඉගෙන ගන්න ඕනම කෙනෙක් අනිවාර්යෙන්ම දැනගත යුතු සහ ඉගෙන ගත යුතු කොරියානු අංක නැතිනම් ඉලක්කම් ලිවීම සහ කියවීම පිළිබඳවයි. යාළුවනේ කොරියානු ජාතිකයන් අංක ක්‍රම දෙකක් භාවිත කරනු ලබනවා. ඉතින් ඒ නිසාම අකමැත්තෙන් වුණත් අපිටත් ඒ ක්‍රම දෙකම ඉගෙන ගැනීමට සිදුවනවා. ඒ අතරින් පළමු ක්‍රමය තමයි කොරියානු අංක ක්‍රමය. ඒ වගේම දෙවන ක්‍රමය චීන අංක ක්‍රමයයි. මේ අතරින් කොරියානු අංක ක්‍රමය පිළිබඳව අද වීඩියෝ තුලින් මම ඔයාලට කියා දෙනවා. කොරියානු අංක ක්‍රමයේදී අංක 1 සිට 99 දක්වා පමණයි ගණනය කළ හැකි වන්නේ. විශේෂයෙන්ම කොරියානු අංක ක්‍රමය භාවිත කරනු ලබන්නේ යමෙකුගේ වයස සඳහන් කරන අවස්ථාවකදී, ඒ වගේම වේලාව කියන විට පැය ගණන ප්‍රකාශ කරද්දී, වගේම යම්කිසි භාණ්ඩ හෝ ද්‍රව්‍යයක් ඒකක ගණනකින් ප්‍රකාශ කිරීම වගේ විශේෂ අවස්ථා කීපයක් සඳහා පමණයි. එහෙනම් යාළුවනේ අපි දැන් අංක ගණනය කරමු. මා සමගින් ශබ්ද නගා කියවන්න ඔයාලා. බිංදුව යොන් කොන් යොන් කොන්. බිංදුවට යාළුවනේ යොන් කියලත් කියනවා, ඒ වගේම කොන් කියලත් කියනවා. 1 හනා හනා. 2 දුල් දුල්. 3 සෙත් සෙත්. 4 නෙත් නෙත්. 5 තසොත් තසොත්. 6 යොසොත් යොසොත්. 7 ඉල්ගොප් ඉල්ගොප්. 8 යොදොල් යොදොල්. 9 අහොප් අහොප්. 10 යොල් යොල්. අපි නැවත වතාවක් කියන් බලන්න. බිංදුව යොන් නැතිනම් කොන්. 1 හනා. 2 දුල්. 3 සෙත්. 4 නෙත්. 5 තසොත්. 6 යොසොත්. 7 ඉල්ගොප්. 8 යොදොල්. 9 අහොප්. 10 යොල්. ඔව් යාළුවනේ, මින් ඉදිරියට අංක සඳහා අපිට සිදුවනවා අංක නිර්මාණය කරගන්න. උදාහරණයක් විදිහට අපි අංක 11 අරගෙන බලමු. අංක 11 හැදිලා තියෙන යාළුවනේ 10 කියන අංකයට එකක් එකතු වෙලා. අපි 10ට කියන්නේ මොකක්ද යාළුවනේ? ඔව් යොල් කියලා තමයි කියන්නේ. එතකොට එකට කියන්නේ මොකක්ද? ඔව් හනා කියලා තමයි කියන්නේ. එහෙනම් අපි මේ දෙක එකට එකතු කරාම යොල් හනා යොල් හනා කියලා අංක 11 නිර්මාණය කරගන්නවා. ඒ වගේමයි අංක 12ත් 10ට යොල් කියනවා, 2ට දුල් කියනවා. ඒ අනුව යොල් දුල් යොල් දුල් ලෙස 12 නිර්මාණය කරගන්න පුළුවන්. අපි තවත් අංක කීපයක් බලමු මේ විදිහටම. 13 යොල් සෙත් යොල් සෙත්. 14 යොල් නෙත් යොල් නෙත්. 15 යොල් තසොත් යොල් තසොත්. 16 යොල් යොසොත් යොල් යොසොත්. 17 යොල් ඉල්ගොප් යොල් ඉල්ගොප්. 18 යොල් යොදොල් යොල් යොදොල්. 19 යොල් අහෝප් යොල් අහෝප්. එහිදී යාළුවනේ මේ යොල් අහෝප් විදිහට තිබුණත් අපි උච්චාරණය කරන විදිහට යොල් අහෝප් යොල් අහෝප් විදිහට තමයි උච්චාරණය කරනු ලබන්නේ. ඊළඟට යාළුවනේ 20ට කියනවා සමුල් කියලා. 30 සොරන්. 40 මාහන්. 50 ස්වින්. 60 යේසුන්. 70 ඊරන්.
ඉරන්. එහිදීද යාළුවනේ ඉල්හන් විදිහට තිබුණත් ඒ උච්චාරණයේදී ඉරන් විදිහට තමයි උච්චාරණය කරන්නේ. මේ ව්‍යාකරණ සම්බන්ධතාවය අපි පසුවට වීඩියෝ වල කතා කරනවා. ඒ නිසා ඒ ගැන හිතන්න එපා දැන්ට යාළුවනේ. 80 යොදන් 90 ආහන්. යාළුවනේ අපි 10 සිට 19 දක්වා අංක නිර්මාණය කරගත්තා වගේම මෙම 20 30 40 50 60 ආදී අංකවලට හනා තුල් සේත් නේ තසොත් යසොත් ඉල්ගොප් යොදල් අහෝ යන අංක එකතු කර ගැනීම තුලින් අංක 99ට යනකම් අපිට කැමති අංකයක් නිර්මාණය කරගන්න පුළුවන්. තව එක් උදාහරණයක් පමණක් මම ඔයාලට කියා දෙන්නම්. අපි බලමු අංක 51 කොහොමද කොරියන් වලින් කියන්නේ කියලා. 50ට මොකක්ද යාළුවනේ අපි කියනවා කිව්වේ? ඔව්, ස්වින් කියලා තමයි කියන්නේ. ඒ වගේම එකට කියනවා හනා කියලා. ඒ අනුව ස්වින් හනා, ස්වින් හනා කියලා අංක 51ට කොරියන් වලින් කියනවා. තවත් එක් විශේෂ දෙයක් කියන්න ඕනේ යාළුවනේ. 1 2 3 4 නැතිනම් හනා දෝ සේත් නෙත් කියන අංක 4 යම්කිසි ප්‍රමාණයක් නැතිනම් යම්කිසි දෙයක් හෝ වේලාව සඳහන් කරද්දී පැය ගණන ප්‍රකාශ කිරීමේදී හනා හන් ලෙසත් දුල් දූ ලෙසත් සෙත් සේ ලෙසත් නෙත් නේ කියන ආකාරයෙන් උන් යෙදිය යුතු වෙනවා. අපි මේ බව උදාහරණ කීපයක් ආශ්‍රයෙන් අවබෝධ කරගනිමු. පළමු උදාහරණය, අපේ ගෙදර ඔක්කොම 3 දෙනෙක් ඉන්නවා. මෙහිදී යාළුවනේ අපේ ගෙදරට උරිචිබේ කියනවා. හැමෝම නැතිනම් ඔක්කොම කියන අදහස මෝදු කියන වචනයෙන් අපිට ලබා ගන්න පුළුවන්. 3 දෙනා කියන්න කොරියානු අංක ක්‍රමයට අනුව සේ කියලා කියනවා. මිනිසුන් හඳුන්වන්නේ මියොන් කියන නාමයෙන්. ඉන්නවා කියන අදහස ඉස්සම් නීදා තුලින් ලැබෙනවා. ඒ අනුව උරිචිබේ මෝදු සේමියොන් ඉස්සම් නීදා, උරිචිබේ මෝදු සේමියොන් ඉස්සම් නීදා ලෙස වාක්‍ය නිර්මාණය වෙනවා. වලට පේනවා ඇති මෙහි 3 දෙනෙක් කියන අදහස ලබා ගන්න භාවිතා කරලා තියෙන්නේ සෙත් කියන වචනේ නෙමෙයි සේ කියන වචනයයි. ඒ වගේම මිනිසෙක් නම් හන්මියොන්, මිනිසුන් දෙදෙනෙක් නම් තූමියොන්, 4 දෙනෙක් නම් නේමියොන් ලෙස කියන්න පුළුවන්. ඒ කිසිම විටක හනාමියොන්, දුල්මියොන්, සෙත්මියොන් කියලා නිර්මාණය නොවන බව තදින්ම මතක තියාගන්න ඕන. අපි තවත් උදාහරණයක් බලමු. මගේ වයස අවුරුදු 31යි. අපි වයස සඳහන් කිරීමේදී යොදාගනු ලබන්නේ සල් කියලා. ඒ අනුව චේනයිනන් සොරන් හන් සල්ලිම් නීදා, චේනයිනන් සොරන් හන් සරිම් නීදා. මෙහිදීත් ඔයාලට පේනව ඇති 31 කියන විට සොරන් හනා ලෙස යෙදිලා නැහැ, එය සොරන් හන් ලෙසයි යෙදිලා තියෙන්නේ. ඊළඟ උදාහරණය, ඇපල් ගෙඩි 4ක් තියෙනවා. සක්වාගා නේකේ ඉස්සම් නීදා, සක්වාගා නේකේ ඉස්සම් නීදා. ඊළඟ උදාහරණය, කුකුලන් දෙන්නෙක් ඉන්නවා. මෙහිදී යාළුවනේ සතුන් හඳුන්වන්නේ මරි කියන නාමයෙන්. ඒ අනුව තකි තුමරි ඉස්සම් නීදා, තකි තුමරි ඉස්සම් නීදා ලෙස වාක්‍ය නිර්මාණය වෙනවා. මං හිතනවා මගේ යාළුවන්ට මෙම උදාහරණ තුලින් 1 2 3 4 නැතිනම් හනා දුල් සෙත් නෙත් කියන ඉලක්කම් 4 කොරියානු අංක ක්‍රමයේ යටතේ භාවිතා කරන ආකාරය ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඒ වගේම යාළුවනේ කොරියානු අංක ක්‍රමය ඉගෙන ගන්න අපට ටිකක් මහන්සි වෙලා ඉගෙන ගන්න තියෙන ඇත්තටම අංක 1 සිට 10ට යනකම් තිබෙන අංක ටිකත් 20 30 40 50 60 70 80 90 කියන අංක ටිකත් පමණයි. ඒ ටික හොඳ මතකයක තියෙනවා නම්
ඉතුරු අංක සියල්ලම අපිට ලේසියෙන්ම නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද වීඩියෝ තුලින් මම ඔයාලට කියා දුන්නේ කොරියානු අංක ක්‍රමය පිළිබඳවයි. මගේ යාළුවෝ සියලු දිනාම අද පාඩම ඉතා හොඳින් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම ඉතා වැදගත් පාඩමක් වෙන්න ඇති කියලා හිතනවා. ඊළඟ වීඩියෝ තුලින් චීන අංක ක්‍රමය පිළිබඳ කියා දෙන්න අදහස් කරනවා. ඉතින් යාළුවනේ අද වීඩියෝවත් ලයික් කරන්න, කොමෙන්ට් කරන්න, ඒ වගේම ඔයාලගේ මිතුරන් අතරේ ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ලේසි කොරියන් Facebook පිටුව තුලනොත් ඔයාලට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. Easy Korean සිංහල YouTube channel එක තාමත් subscribe කරලා නැතිනම් මේ දැන්ම subscribe කරලා ඉදිරියේ තියෙන bell button එක click කරන්න. ඒ තුලින් මම වීඩියෝවක් upload කරපු සැනින් notification එකක් විදියට ඔයාලා ළඟටම ගෙනව ගන්නත් පුළුවන්. එහෙනම් යාළුවනේ නැවතත් හමු වෙන අදහසින් ආදර සමුගන්නම්. ස්තුතියි.